Miss, one word with you. Hey. Miss, metana shooting ekak da? Ne. Ai ehema ehuwe? Makeup pad dalin inda man ehuwe. Mukaddu aapu karane? Mata Mr. Surenwa hamba wenna puluwanda? Ayya nan gedira ne. Oya chithrapati rangapanda da? Mama local films wala nan rangapanne ne. Oh, eka thamai mama dakala nathi. Commercial films walat mama rangapanne ne. මේක ඉන්ටර්නැෂනල් ෆිල්ම් එකක් කියපු ඉඳයි මං ආවේ. අයියා නම් ලොකේෂන් බලන්න ගියා. ඔයා හෙට එන්න. ඔය ඇත්ත රඟපානවද? නෑ මම රඟපාන්නේ නෑ. මම ඉන්නේ මෙතන සැලොන් එකක් ගන්න. එහෙනම් ඉතින් අපිටත් පුළුවන් වෙයි වෙලාවක ඇවිල්ලා හයා කට්ටක් ගන්නනේ. අපෝ මොකද බැරි? චිත්‍රපටි වල රඟපානවා නම් ෆේෂල් ලක් එහෙම දාගන්න පුළුවන්. නම්බර යන වඩා හොඳයි. ආ මිස් කවුදර නීල මහයෝධෙක් වගේ කෙනෙක් අර වත්තේ ඉන්නේ. ඒ අපේ පොඩි අයියා. පොඩි අයියා. මං ගිහින් එන්න. මොකද මේ කලබලෙන් යන්න හදන්නේ? නෑ මිස්ටර් සුරේන් ඉන්න වෙලාවක මං එන්නම්කෝ. ඉතින් මොන හරි බීලා යන්න. මං බීලා ආවේ මිස්. එන්නම්. දෙම්මද පිටත් වුණා? ඔව් රාහු කාලේ ලබන්නේ ඉස්සෙල්ලාම ගෙදරින් පිටත් වුණා. ඒක හොඳයි. පුතාට අද ක්ලාස් නැතුව ඇති. හවස ක්ලාස් එකක් තියෙනවා කොහොම හරි යන්න ඕන. අලුත් ක්ලාස් පටන් ගත්ත විතරයිනේ. ඔව් ළමින්ට උගන්නන එක ඉතින් ලොකු වගකීමක් නේ නේද? ඒක අතවසු කරන එක හොඳ නැහැ. අම්මා මට කිව්වා අංකල් කලින් ටීච් කළා කියලා. ඔව් මං කලින් ඉගෙනනවා. සල්ලි හම්බ කරන්න නම් එහෙම ගන්නලා හරියන්නේ නැහැ. දැන් බලන්න මම කොළඹ, කළුතර, ගාල්ලේ නුවර පන්ති කරනවා. ළඟදිම කෑගල්ලෙත් පන්තියක් පටන් ගන්නවා. කොයි වෙලාවෙවත් ගෙදර නැන්නේ. උදේට ඉස්කෝලේ. හවසට ටියුෂන්. රැට පෝස්ටරයක් හරි ගහන්න යනවා. කොයික කරත් දියුණු වෙන්නේ නැනේ. ඉගැන්වීමේ ක්‍රම සහ විදි තියෙනවා. හරියට කළොත් ගොඩ මම මෙයාට කියනවා පුතා ඔය පත්‍ර රස්සාව අත්හැරලා ටියුෂන් කළා නම් අපි මෙලහකට ගොඩ අංකල් ප්‍රාචීන පඬිත ශ්‍රාෂ්ඨපති වගේ උපාධි ගත්ත කෙනෙක් හැබැයි ඉතින් ටියුෂන් කළොත් කෝටි බෙදයක් ගන්න පුළුවන් ඒක තමයි මාත් මෙයාට කියන්නේ එහෙම වුණා නම් අර වික්‍රමසිංහපුර තියෙන ඉඩම අපිට හොඳ ගයක් හදන්නත් හානි
ඔයා තාම ලෑස්ති වුනේ නැද්ද? ඔන්න උක අහකට දාලා ඉක්මන ලෑස්ති වෙන්න. මොකටද මල් ලෑස්ති වෙන්නේ? ඒක හරි නෑනේ පුතේ. නෑයි වුණත් මේක විශේෂ අවස්ථාවක්නේ. ඉක්මන ලෑස්ති වෙන්න. මං ඕනම් මෙහෙම එන්නම්. මට බෑ ලෑස්ති වෙන්න. තාත්තව තරහ ගස්සන්න නැතුව ඉක්මනට ලෑස්ති වෙලා එළියට එන්න. විමල් රත්න තාම කේන්දර බලනවද? මම ඉතින් ඔය කේන්දර බලන එක බිස්නස් එකක් කරගෙන නැහැ. Excuse me. නන්දන බොම් යාන්ත්‍රික වෙලා වගේ නේද? අපේ પરම්පරාවට වැඩිය වෙනස් විදියකටයි දැන් પરම්පරාව හැදෙන්නේ. අපිත් ඉතින් ඒකට හැඩ ගැහෙන්න උනා. ඔව්. හරියටම මම හවස 3ට ක්ලාස් එකට එනවා. කාඩ් ටික මාක් කරලා ටියුට් ටික බෙදන්න. තව සාන්තර කියන්න ප්‍රෙස් එකට ගිහිල්ලා අර පොත් ටික print කරලාද බලන්න කියලා. හරිද? මොකද අනිත් ක්ලාස් වලටත් බෙදන්න තියෙනවනේ. ඕකේ එහෙනම් ඒක බලන්න ඈ. තිව්වා. අයියරද පන්ති නැද්ද? පන්ති නැති වෙන්න නම් ඉතින් මාව මැරෙන්න ඕන. හවස නුගේ කොට ක්ලාස් එකක් තියෙනවා. අයියයි මේ වගේ තේරුමක් නැති ගමනක් ආවේ. ඊර්ෂ්‍යාවකට කුහකමකට කියනවා නෙවෙයි. අයියා දැන් සල්ලිකාරයි. පන්ති වලින් පොත් වලින් මං සල්ලි හොයනවා. තව සල්ලි ටිකක් බිස්නස් වලටත් යදෙව්වා. නෑ දැකම් වෙනම දෙයක්. නැන්දුණත් කැමති වෙන එකක් නෑ මං වයි කෙනෙක්ව කසාද බඳිනවට. පේනවනේ අපි ජීවත් වෙන විදිය. මගෙන් කියලා සත පහකවත් දෑවැද්දක් ලැබෙන්නේ නෑ. ඒකින්ද අයියා මාව අමතක කරන්. නංගි මාව මැරි කරන්න කැමති නැද්ද? අකමැත්ත ගැන කතා කරනවට වඩා ඇත්ත කතා කරන එක හොඳයිනේ. ඒකයි මං එහෙම කිව්වේ. නංගි කියන එක ගැන මට එකපාරටම ප්‍රතික්ෂේප කරන්න බෑ. තව ටිකක් හිතන්න ඕන. පුතේ එන්න තේ ටිකක් බොන්න. හොඳයි නැන්දේ. මං කිව්වා කියලා මේ කාටවත් කියන්න එපා. ඔයා ගුරුවරයෙක් නිසා යමක් කමක් තේරුම් ගන්න පුළුවන් නිසා මං ඔයාට මේක කෙලින්ම කිව්වේ. අපි යමු. බලහන් කුඹලේ පොඩි අය ගෙදර එන ලස්සන නැති බව පේනවා මට. පොඩි අයි ඔහොම පොණේක හොඳ නෑ නේද? ප්‍රදීපක්ක කොයි වෙලාවෙ ඉඳන්නේ? අනේ මේ ප්‍රදීපක්ක මේ බඩ ලොකු නාන මර ලොකු නෑ. අම්මේ හරි. මේ ලොකයිත් එක්ක මගේ මේ ඊටපස්සේ සම්පූර්ණ සම්බන්ධකම් ඉවරයි. හරි? මම අනේ මේ බිව්වන පැත්තකට යන්න. අයියේ කියලා යාට ආයි කතා කරන්න. කැතේ මිනිහෙක් මන්න හිතන් හිටියා. ඇයි ලොකෝ අය මොනාද කිව්වේ? ඇයි කියනවා මේ මේ ගේ ඉදමයි මට ලියලා දෙන්න බෑලු. එයාට ලංකාවට ආවම හෝටල් ගන්න ඉන්න බෑ. එයාට මේ නවතින්න ඕන. ඉතින් බංගේ කතාව හරිනේ. ඒ කතාව ඇත්ත. හැයිද යන්නේ? බට දුන්නු ඉදම උඹ ගිහින් විකුණගත්තට ඒ මනුස්සයා පලිද මං අහන්නේ. හරි එහෙනම් අම්මේ එයා මාර ලොකු ඩොරි ටෝක් නේ එයා දෙන්නේ. ඒකින ප්‍රතිපක්කර චෙන්නයි වලින් තියෙන අක්කරගෙන කොහෙද කාශ්මීරි අරමේ ලොකු කතා කියනවා.
සමන්ගේ එක වැඩවල කඩාලා ආපු සහෝදරයාට නිකන් මේ පැජස් 10 පාර මල්ලි ඔක තියාගෙන එහෙමනේ සහෝදර. පොඩි අය බය නැතුව ඉන්න. ලොකු අය රට ගියාට පස්සේ මේ දේ පොලොක්කම් බලාගෙන අපිනේ. ආ බගිට එක කතාවක් තියෙනවා. අම්මේ මේ ඔබ මට කියපන් අර එදා ආපු කොටා කවුද වෑන් එක ඔබ කතා කරේ ඉතින්. ආ අර ඉන්ටර්නැෂනල් නළුවනේ. හරි හැන්සම් නේද? ඉන්ටර්නැෂනල් මොකටද මෙහෙට ආවේ? ලොකු අයියාගේ චිත්‍රපටයේ චරිතයක් ඉල්ල ගන්න. යකපඩ සිරිගල්. මෙන් දැන් ඉන්ටර්නැෂනල් නළුවත් මේ ලංකාවේ නළුවගේ ඩිරෙක්ටරේ ගෝල් ගන්න යනවා මේ චරිතය ඉල්ලගෙන. යා එහෙම ඇඩ් කරන්නේ නැතිලු. මේක මේ ඉන්ටර්නැෂනල් ෆිල්ම් එකක් හින්දා වෙන්න තියෙන්නේ. ඔබගේ නැෂනල් කරතම මට වැඩක් නෑ. ඔබ මොකද ඩට්ටි කිරිත උතේ කතාවට ගිය කිප? ඔබට වැඩක් නෑ. පාඩු වෙන්න තිබ්බත්. නෑ නෑ. ගෙදර තමුණු සෙට කතාවට වෙන්න පුළුවන්ද? මේ මේ ඔය කතාව නවත්ත ගන්නවද නැද්ද? අම්මත් මටම කියන්නේ මෙයාට කියන්නකෝ. මෙයාට කියන්නේ කියන්නේ මට මෙයාව හදන්න බැරිද? ඒ හා. මට දෙන්නම නවත්ත ගනි. මට දෙයියනේ කියලා ඉන්න ඉඳ දීලා. මේ හැමෝම හැමදේම කියන්නේ මටම තමයි. කරුමයක්ද බම්මි? අන්නම් පාඩු වෙන අපේ මේ ගේවර් එකනොත් අපි පාඩු කරනවා කියන්නේ අපිට වෙලක් නැහැ කවුද අපේ ජීවිතුන් යන කරන්නේ. හෙලෝ අනුලා ස්පීකින් කටහඬ අඳුරන්න පුළුවන්ද? තා මොනාද තමට කෙරෙන්න තියෙන්නේ? මට හුඟක් වැඩ තියෙනවා. මන් දන්නවා. මට උදේ කරපු උදව්වට තැන්කියු කියන්නයි මම මේ ගත්තේ. ස්තුති කරන්න දෙයක් නෑ ඒක. රැකියාවට අදාළ දෙයක් නේ. එච්චරද? මගෙන් සාහසික ලෙස ඔහොම පිළිගන්න හදන්න එපා. වැරද්දක් වුණා වේ ඇත්ත. මම ඒක පිළිගන්නවා. I am sorry. සුරෙන් ලොකේෂන් කෝඩිනේට් නේ චලෝ චලෝ ඔය ඇයිද පරක්කුනේ මේ රණවිරුවන්ට දෙන අතිරේකයක් තියෙනවා ඒක හදන්න හිටියා ඒක නෙවෙයි නන්දන ගැන මොකද දුව කියන්නේ හපු තාත්තා වගේම තමයි දුව. ටියුෂන් වලින් කෝටිපතියෙක් වෙච්ච නන්දරට අකමැතියි කියන්නේ. මගේ දුව ගැන මට හරිම ආඩම්බරයි. මේ අපි අත්වැලක හිටියට කමක් නැහැ. දුව දුක් විඳින්න ඕනේ නැහැ. ඒ පිට මිනිස්සු නෙමෙයි මගේ නෑදෑයෝ. නන්දරට සල්ලි ඇති. ඒ වුණාට ඒ වගේ පහත් අදහස් තියෙන මිනිහෙකුට අපේ දුව ගැලපෙන්නේ නැහැ. එහෙනම් ස්ථාවරයක් තියෙන වාමාංශිකයෙකුට ඔයා දුව දෙන්න හදන්නේ? වාගන් දීපා ඒක අපිට නෙවෙයි. මේ වෙලාවට දුවත් එක්ක කතා කරන්නේ කවුද කියලා ටිකක් හොයන්න. පොඩ්ඩක් ඉන්නකෝ. දුව ඔය කවුද බලන්න? හලෝ හඳුරන්න පුළුවන් නේද? මොකද බැරි? කොහමද සබදු? අපේ සබදු කවුරුත් අහන්න ඕනේ නැහැ. ඒකට මගේ අම්මයි තාත්තයි ඉන්නවා. සමහරවිට සාමාන්‍ය උද්ඝෝෂණ වල ඉදන යගේ හිත ඉතින් මේ වගේ කියලා අමුතුන් හිතන දෙයක් නැහැ. දැන් මොකද මේ රැ කතා කරේ? එහෙනම් මන් තියන්නද? තියන්න එපා. මත් මේ බලාගෙන හිටියව කෝල් කරනකම්. අර පුතා හම්බුනේ. එනම ගෙදර එන්න.
ඔයා දුෂ්ටෙක් විතරක් නෙමෙයි. හරි කට්ටේ. හරි හරි. එනම ගෙදර ඉන්න. ආ. ඒතර පොත දෙන්නේ කොහොමද? කතා මගේ නමට පෝස්ට් කරන්න. ඉත එහෙම නැත්නම් ඔයාට මාව විනාඩියකට හම්බෙන්න බැරිද? ඒ ගැන නම් තව හිතන්න වෙනවා. ඇයි මං උස්සන් යයි කියලා බයද? කියන්න බෑනේ. මං දැකලා තියෙන මේ වගේ මනුස්සයෙක් වනේ. ආ. මොකෝ hina වෙන්නේ? මං දන්නවා. ඔයා වගේ මිනිස්සු අපි වගේ යට hina වෙන්න තමයි බලන්නේ. මේ මං එහෙනම් තියන්න. ඔකේ. බයි. චංචල හොස්පිටලෙන් ගියාට පස්සේ බලන්න එන්නත් බැරි වුණානේ. ඒකට කමන්නේ. ඔගොල්ලෝ හොඳින් ඉන්නවනේ නේ? මේ කාරියවස මාවාම එන්න කිව්වා. ඇයි? ආපහු උද්ඝෝෂණ ව්‍යාපාරද? මොන උද්ඝෝෂණද? වෙන වැඩකට. වෙන මොකද්ද? ආ ඉතින් අමුතුන් කියන්න ඕනේ නෑනේ. පිස්සු. ඒයි. අර එන්නේ කවුද බලන්න? අර නළුව නේද? මට නම් ඔයකොලා පේන්න බෑ. ඕගොල්ලෝ කලබල වෙන්න එපා. ඔය එන්නේ මාව හම්බ වෙන්න. මම පොඩක් ගිහිල්ලා එන්න. සරි වෙන්න ඕනේ. මොකද බස් වල ඉල්ලලා එනකොට දන්නවනේ ටිකක් පරක්කිනවා. මේ අර මේ ටවුන් හෝල් එකේ පිකටින් එකක් තියෙනවා. ඒ කට්ටිය ඕගොල්ලන්ගේද? අපි හැමදාම උද්ඝෝෂණය කරන්නේ නැහැ. කොහොමද ළම උද්ඝෝෂණ කළ දැන් ටයක් ෆේමස් නේ ටීවී එකේ පත්‍ර වල හැමතැනම ෆොටෝ එක යනවා ෆිල්ම්ස් වලදී එහෙම කතා කරේ නැද්ද මේ ඒක මගේ පුද්ගලික වැඩක් ඒකෙන් ඔයාලට වැඩක් නැහැ ආ එහෙමද එරම යන ඒ මේ ගන්න නේද මට උන්නේ වාගේ පොත් නපුරට තරහ ගියා නේ තරහ වෙන්න එපා නිර්මාණ කරුවෙක් වුණාම ටිකක් නිහතමානී වෙනවා. එහෙම. මගේ රඟපෑම හොඳයි. තේරුණා ඉතක. මේ අපි අර පැත්තට එන්න. ඔයගොල්ලන්ගේ යාළුවෝ පිටින් ආවේ.